ජනතාව නීති අතර ගන්න එපා. නමුත් මම නම් කියන්නේ හාල් නම් මේ පාර්ලිමේන්තුවට වැඩිය ගන්න එපා. ගේමම ඉල්ලන්න. උද්දමනය කියන එක බලපාලා තියෙන්නේ රටේ ජනතාවට ගත්තාම ගොවි ජනතාව වෙනම කණ්ඩායමක් නෙවෙයි. ඒ උද්දමනයේ අතිශයින්ම වැඩිම බලපෑමක් තියෙන මේ රටේ ගොවි ජනතාවට. වෙනත් රැකියාවක් කරනවා වගේ නෙවෙයි. ඒ ගොවි නිෂ්පාදනය කිරීම සඳහා විශේෂයෙන්ම ද සල්ලි තිබ්බට හොයාගන්න බැරි තෙල් මූලිකයි. ඒ අවශ්‍ය උපකරණ වලට අවශ්‍ය අමුද්‍රව්‍ය උපකරණ ඒවා අත්‍යවශ්‍යයි. නමුත් මේ ඩොලර එකේ මිල යාම තුළ ආහාර පාන වැඩි වෙලා තියෙනවා වගේම අනිත් මිනිස්සුන්ගේ අවශ්‍යතා වැඩි වෙලා තියෙනවා වගේම ඒ ගොවි උපකරණ වල මිල ඉහළ යාම ඉතාත් අදසේ ගොවියන්ට බලපානවා. මේ පිළිබඳ දැඩි අවබෝධයකින් මම ඉන්නේ. මේ පිළිබඳ කිසිම ගැටලුවක් තියාගන්න අවශ්‍ය නැහැ මේ රටේ ගොවියෝ. තමන්නාසලා තමයි අපිව මෙතෙන්ට ගෙනාවෙත්. අපිව මෙතෙන්ට ශක්තිමත් වුණාට පස්සේ වී වලට ගිනි තියපු වී නිසා වී පරදාවේ ප්‍රශ්න නිසා රටේ ජීවත් වීමට නොහැකි වුණු මිනිස්සු වහ බීපු බෙල්ලවල දාගත්ත සියදිවිනසගත් අවස්ථා රාශියක් මේ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ අපි මේ ජීවත් වුණ ඉතිහාසය තියෙනවා. නමුත් අද අපි ගොවියන්ගෙන් ඒ තත්ත්වේ මුදවලා තියෙනවා. ගොවියෝ ගොවියන්ට අපි ශක්තියක් වෙලා තියෙනවා. ඒක නිසා මේ රටට අවශ්‍ය බත සපයන ගොවියන්ට කිසිසේත්ම අසාධාරණක් අවුක්තියක් වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම බත්කන ජනතාවටත් ඒ වගේ දෙයක් වෙන්න දෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ අවස්ථාව ජනතාව හොඳින් ඉන්න කාලේ අපි ජනතාවගෙන් හරියම්බ කරලා තියෙනවා. ජනතාවට ප්‍රශ්නයක් තියෙන වෙලාවට අපි ඒ විදිහට ඒ පිළිබඳ තීන්දුව తీරන ගන්න ඕනේ. ඒක නිසා මම අද දවසේ මේ ගොවි සංගධාන නියෝජිතයින්ට ගොවි නායකයින්ට ගෞරවනීය සංඝරත්නයට මේ රටට දෙන පණිවිඩය තමයි ගොවියන්ගේ ගොවි නිෂ්පාදන සඳහා මිල පිළිබඳ කිසිම ගැටලුවක් ඔළුවේ තියාගන්න එපා. අපි මේට හෙට අනිද්දාම තමුන්නාන්සලාක් සාකච්ඡා කළා. විශේෂයෙන්ම දිවයිනේම ගොවි සංගධානය එකතැනකට එකතු කරලා රජයත් සම්බන්ධ කරගෙන ගොවි ජනතාවගේ ගොවි නිෂ්පාදනය සඳහා මිල තීන්දුව කිරීම අපි ඔක්තෝබර් මාසයේ විතර වෙයි ගුවන් කැපෙද්දී අපි සැප්තැම්බර් මාසයේ වෙද්දී පුළුවන් නම් ඊට ඉස්සෙල්ලා මේ අලු ගොවිතැනෙන් එන නිෂ්පාදනය සඳහා ගොවියන්ට සාධාරණ මිලක් මම සියල්ලගෙම එකමුතුවෙන් තීන්දුවක් කරනවා. ඒක නිසා ඒ පිළිබඳ කිසිම සැකයක් සංකාවක් තියාගන්න එපා. අපි දන්නවා ගොවියාගේ වටිනාකම කවුරු දැනගත්තේ නැතත් අපිට හොඳට තේරෙනවා. ඒ එක්කම අපි ගොවි නිෂ්පාදනය කරත් ඔබලා වී නිෂ්පාදනය කරත් ඔබලා සහල් නිෂ්පාදනය කරත් අපි සියල්ලම මේ රටේ ජනතාවගේ යැපීමෙන් තමයි පෙව්වට මිලක් මුදලක් ලබා ගත්තේ. නමුත් රටේ ජනතාව ඉතාමත් අන්ත අසන්න තත්ත්වයකට හාල් කිලෝ එකක් ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන අවස්ථාවේ අපි මේ මිල නියම කරනකොට තමුන්නාන්සලා රැගෙන විදිහට රටේ ජනතාවට බච්චන්න පුළුවන් විදිහට අපි මිලක් එකතු වෙලා රට වෙනුවෙන් කණ්ඩායමක් වශයෙන් එකතු වෙලා මේ ප්‍රශ්නට මුහුණ දෙමු කියන කාරණක යෝජනාව තමයි අද දවසේ විශේෂයෙන්ම තමුන්නාන්සලා ඉදිරියේ මම තබන්නේ. වර්තමාන වෙළඳාමතිවරයා සහල් මිල අඩු වශයෙන් පවත්වාගෙන යන්න යම් උත්සාහයක් කරනවා. නමුත් ඒක කිසිසේත් ප්‍රමාණ මම දැන් පස්සරයකට වැඩිය වෙළඳාමතිර කතා කරලා කියලා තියෙනවා මේ සාල් නිෂ්පාදනය කරන්න නැති වීමෝල් සම්බන්ධව තීන්දුවක් තීරණයක් ගන්න මොකද්ද මේ කරන විහිළුව කියලා. පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට කොළඹ ඉඳලා පොළොන්නරුවට පයින් එන්නත් පැයකට හැතම හතර වේගෙ ගත්තත් අවශ්‍ය එකයි කාලයෙන් එන්න පුළුවන්. නමුත් ඉතින් රෙස්ට් එකක් අරගෙන ආරමේ ඩීසල් පෙට්‍රල් නැත්තම් එන්න පටන් ගත්තොත් දවස් තුනෙන් පොළොන්නරුව යකි මේ ඉන්න දෙන්නම් කණ්ඩ දෙන්නම් මේ වී මෝල් ටික පාලනය කරන්න ඉදිරිපත් වෙන්න අපිට ලියුම් එවනවා හාල් යවපු තැන ඇඩ්‍රස් එකේ වන්න කියලා. ඒ වාගේ අසික්කිත වැඩ කරන්න ලැත් වෙන්න එපා. මෙතනින් පාලනය කරලා නිකුත් කරන්න. ඒක ඔයාලා ප්‍රායෝගිකව අපිට ඕන දෙයක් ලියලා වන්න පුළුවන්. කඩේක නමයි ටෙලිෆෝන් නම්බරේ යවයි කියලා මේ ප්‍රශ්න බින්දනවා. මේ මෝලේ නිෂ්පාදනයේ කරනවද නැද්ද කියන එක නෙවෙයිද හොයන්න ඕනේ. ඒක හොයලා ඒ මෝලේ නිෂ්පාදන කටයුතු කරන්න ප්‍රවාහනය කරන්න ගැටලුවක් තියෙනවා නම් ඩීසල් පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් ඒක විසඳන්න පුළුවන්. ඒවා කියපුවම කන්දේ සත්තා මේ වෙනකල් ඒ ප්‍රශ්න විසඳලා තියෙනවා. අපි ඒකත් ඇත්ත කියන්න එපා. විශේෂයෙන්ම වී මෝල් වලට අවශ්‍ය තෙල් සැපයීමට ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා ඒ ආයතන. නමුත් ඒ පහසුකම් අරගෙනත් මේ වී මෝල් ඇයි මේ හාල් නිෂ්පාදනය කරලා යවන්නේ කියලා හොයන්න තරම් එකෙක් මේ රටේ නැතිවීම ගැන මාර කනගාටුවෙන් ඉන්නේ ජනතාව නීති අතර ගන්න එපා. නමුත් ජනතාව මම නම් කියන්නේ හාල් නම් මේ පාර්ලිමේන්තුවට වැඩිය ගන්න එපා. ගේමම ඉල්ලන්න. ඒක තමයි මට යලිත් තරම්